කියන්න ඔබතුමාට බලේ තියෙනවා මොකද දෙන්නේ කියන විදිහට මට වැඩ කරන්න බෑ. එතකොට ප්ලීස් ලෙට් මී ෆිනිෂ්. එතකොට ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ පරිදි. සේවකයෝ 23000ක් ඉන්නවා. එයාට මොකද්ද වෙන්නේ? ඔබතුමා ආගිරින්ද කැමතිද යන්නේ? මන් නැගිට්ටාම ඔබතුමා අපේ සේව ෆයිල් එක තියා බලන්න. නේ නෑ, එහෙම එකක් නෑ. මෙතනින් සේවකයෝ 23000ක් ඉන්නවා මොකද්ද වෙන්නේ? එතකොට මේක 12කට කඩලා විකුණනවා. ඒකද ගිය පැතිවරණේ කිව්වේ 12කට කඩුවා කිව්වද? ඒකද නේ මන්තිතුමා විවාදයක් කියවුවා කියලා තියෙන්නේ. මට විවාදේ දිගන්න ඕන. නේද මට. එතකොට මිලේ නියම කරන්නේ උපයෝගිතා කොමිෂන්නේ මිලේ නියම කරන්නේ ඒ සමාගම්. The pricing will be done by the private companies. එතකොට මේ 12ට කඩලා මේක ටෙන්ඩර් කමිටු දෙනවද නැත්නම් පස්සේ තොර දෙනවද කියලා අපි දැනගන්න කැමති. ඉතින් මේව ඔක්කොම හෙටත් ඔවර්සයිට් කමිටියට ගහනවද? ඔබතුමා අවසර දෙන්න ඔවර්සයිට් කමිටියකට යොමු කරලා තියෙන්නේ මේ සියල්ලම. ඉතින් ඒකෙදි ඔබතුමා කියන විදිහට මන්ත්‍රීවරු කැමති වෙනවද නැද්ද කියන එක යන්න ඒ ඔවර්සයිට් කමිටියක එකඟ වෙනවද නැද්ද කියන එක මම දන්නේ. අපි කතා කළා. ඔබතුමා දන්නේ කියන එක වැරදිනේ. පැත්තම කතා කළා. ඔබතුමාට ඕඩුනාව දන්නවා. මොනව කරනවද කියලා. කරන්න ඕනේ නතුරුව දන්නේ කියනවා. ඒක වැරදිනේ. ඔබතුමා කතානායක. ඔබතුමාට පාර්ලිමේන්තුව බලදල් තියෙන්නේ. ගල්ලා ඔබතුමා මේ ප්‍රශ්නය විවාදයේදී ගන්නද? කොහොමද? ඔව් විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමනේ විශේෂයෙන්ම දැන් ඔබතුමා මේ විදුලි බල පනත පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව සහ යෝජනා මේ සභාවට ඉදිරිපත් කරා. ඔබතුමාටම පේනවා ඇති ඔබතුමා පටන් ගත්තෙම ඒ තීන්දුව කියවීමෙන් සමස්තයක් හැටියට ගත් කල මේ පනත පිළිබඳව බරපතල ගැටලු තිබෙනවා. ඒ නිසා තමයි කියන්නේ ස්පෙෂල් මෙජොරිටි එකට 3-2කට යා යුතුයි කියන එක. අපි හැමෝම දන්නවා රජයට 3-2ක් නැහැ. ඒක තමයි සත්‍ය කතාව. මම යෝජනාවක් කරන ඔබතුමාට මේක කලබලයට බ්‍රහස්පතින්දා දවසේම ගේන්නේ නැතුව තව දුරටත් මේකේ තියෙන අඩුපාඩුකම් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ තිබෙන යෝජනා ටික විධිමත්ව පරිශීලනය කරලා මේක අපි ඉදිරි දිනකට යහපත් විදිහට මේ තීන්දුව ගමු මේක කලබලයට බ්‍රහස්පතින්දාට ගෙනල්ලා සම්පූර්ණ අච්චාරුවක් කරගන්නේ නැතුව මගේ යෝජනාව මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ තිබෙන observations ඒ වගේම නිර්දේශ පරිශීලනය කරලා ඒව ගැන අවබෝධයක් ලබාගෙන විශේෂයෙන්ම මේ රටේ ජනතාවට අඩු විදුලි ඒකකයකට අය කරන ප්‍රමාණය අඩුම මිලකට කාර්යක්ෂමව ඒ වගේම විදුලි බල ශේෂ්ත්‍රය පාඩු නොලබා පවත්වාගෙන යා හැකි ප්‍රශස්ත ක්‍රමවේදයකට යන්නේ කොහොමද කියන එක ගැන මේට වැඩිය අපි පොඩි වෙලාවක් අරගෙන පොඩි කාලයක් අරගෙන මේව පරිශීලනය කරලා අඩුපාඩුකම් හොයලා බලලා හරි අඩුපාඩුකම් මගහරවාගෙන අපි මේක ඉදිරියට ගෙන යමු. ඒ නිසා මගේ යෝජනාව බ්‍රහස්පතින්දාට මේක ගේන එක නොවේයි කරුණා කරලා මේක තවදුරටත් පරිශීලනය කරලා කරුණු කාරණා අවබෝධ කරගෙන වැඩ කටයුතු කරමු කියලා මම යෝජනා කරා. කතා කරලා තීන්දුව කරගන්න. ඔව් ගරු ඇමතුමා මොකද කියන්නේ? ගරු කතානායකතුමනි දැන් මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ලබා දීපු අර්ථකථනය වැරදි විදියට විපක්ෂ නායකතුමා විසින් අර්ථකථනය කරනවා. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔබතුමා කියවපු ඒ තීන්දුවේ තියෙන්නේ ව්‍යවස්ථානුකූලට ව්‍යවස්ථාවට අනුකූල නොවනුණත් සංශෝධනය කිරීමෙන් ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන් කියන එක. ඒ නිසා මෙතුමා සංශෝධන පිළිබඳව දන්නේත් නැහැ. මේට වැඩි සංශෝධන මේ පාර්ලිමේන්තුවේ විවිධ පනත් වලට අවිලා තියෙනවා. දැන් ඔබතුමා කියුවේ මට මතක විදියට සංශෝධන 12ක් පිළිබඳව. ඒ සංශෝධන 12න් ඔබතුමා කියපු එක සංශෝධනයක්වත් තිබුණ නැහැ මේ ව්‍යවස්ථාවට පටහැනි කියලා සංශෝධනය කරනවා නම්. ඒ නිසා ඒක අපි දෙන්න අද බලශක්ති කමිටුවට ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ වගේම ගරු කතානායකතුමනි ශ්‍රේෂ්ඨ අධිකරණයට අපි විසින් එකඟ වෙච්ච සංශෝධන තියෙනවා නඩුව අහපු අවස්ථාවේ. ඒ වගේම මන් දන්නේ කිරියල් ඇමතුමා කොහෙද කියන්නේ කියලා විකිණීමක් පිළිබඳව විකිණීමක් කියන එක කොහෙද කියන එක පාර්ලිමේන්තුවේ මේ පනත ඇතුලේ කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්න කියන්නේ. විශේෂයෙන්ම ඔබතුමන්ලගේ මම දන්නේ ඔබතුමන්ලගේ ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එක ඇතුලේ සමගි ජන බලවේගයේ මේ කාරණා තමයි සඳහන් කරලා තියෙන්නේ.
ඔබතුමාලා අකමැතිද ඔබතුමාලා ප්‍රතිපත්ති ප්‍රකාශනකින් ඉදිරිපත් කළ තියෙනවා ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මෙන්න මේක කරනවා කියලා. හැබැයි ඒක අපි ඉදිරිපත් කළේ වැඩේ ක්‍රියාත්මක කරනකට ඔබතුමාලා ඊට ඉස්සෙල්ලා විරුද්ධ වෙනවා. මොකද්ද මේක ඔබතුමාලා ඉන්නේ ඔබතුමාලා කතානායකතුමනි විපක්ෂනායකතුමනි මේ අර කතානායකතුමනි මේක කඩිනමින් ගෙනාපු කටයුත්තකුත් නෙවෙයි. මේක අවුරුදු එකහමාරක්. අවුරුදු එකහමාරක් මේ පාර්ලිමේන්තුවේ විවිධ ආයතනවල අපේ පාර්ශවකරුවන් විවිධ දෙනත් එක්ක සාකච්ඡා කරලා අපි මීට පෙර සති 3කට පෙර පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙක්ම ආරාධනා කරා මේ පිළිබඳව කටයුතු කරන්න දෙන්න කියලා. අධිකරණයේ නඩු කටයුතු 12ක් තිබුණා. ඒ සියලු දේ අවසන් කරලා නීත්‍යානුකූලව මේක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඉදිරි කොටයුතුත් නීත්‍යානුකූලව යන්න දෙන්න. 6 වෙනිදාට විවාදෙට නියමිතලා තියෙනවා. ආණ්ඩුව හැටියට අපි සූදානම් 6 වෙනිදා විවාදෙටත් 6 වෙනිදා ඒ සඳහා අවශ්‍ය ඡන්දයත් ගන්න සූදානම්. ඔබතුමා කලබල වෙන්න එපා ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය පිළිබඳව. ඔබතුමාලා කොහොමත් විරුද්ධයි. විරුද්ධ කට්ටිය කොහොමත් විරුද්ධයි. ඒ නිසා ආණ්ඩු පක්ෂ ඡන්දක අපි බලා ගන්න ඔබතුමාලා විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්න. මම එකක් පැහැදිලිව කියන්න කැමතියි. බ්ලූ ප්‍රින්ට් එකේ කිසිම තැනක විකුණා දැමීම ගැන සඳහන් කරලා නැහැ. එහෙම දෙයක් නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ පාරිභෝගිකයාට, විදුලි පාරිභෝගිකයාට අඩුම මිලකට අඩුම පිරිවැයකට සාධාරණ ක්‍රමවේදයක් තුළ කාර්යක්ෂම විදුලිය සැපීමේ අයිති අපිට තියෙනවා. ඒකයි කරන්නේ. ගරු කතානායකතුමා, මම යෝජනා කරනවා මේ කඩිමුඩියේ කලබලයට මේ බ්‍රහස්පතින්දට මේක ගේන්නේ නැතුව තමයි යෝජනාව කළේ. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ යෝජනා පරිශීලනය කරලා මේ එක එක්කෙනාට තියෙන කඩි කුලප්පුවට මේ රටේ මේ විදුලි බල ශේෂ්ත්‍රයේ සංශෝධනය කරන්න දෙන්න බෑ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මැදිහත් වෙන්න මේ කාරණාවට. මැදිහත් වෙලා අපි පොඩි කාලයක් අරගෙන මේව පරිශීලනය කරලා මේ රටේ විදුලි බල ශේෂ්ත්‍රය මේ කුණු කොල්ලට විකුණා දමන මේ කුමන්ත්‍රණය අපි පරාජය කරනවා අනිවාර්යෙන්ම. ඒ නිසා පැහැදිලිවම මම ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමාගෙන් කරුණා කරලා බ්‍රහස්පතින්ද මේක සාකච්ඡාවට ගන්නේ නැතුව අපි වෙන කතා කරගන්න. ඔව් දැන් ඔබතුමා කිව්වනේ ඔව් විමල් විරාස මන්තුමා. අන්න බෝඩ ගරු කතානායකතුමනි, මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමාට. මීට කලින් අවස්ථාවක ඔබතුමාගෙන් අපි ඉල්ලා හිටියා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ගැන සාකච්ඡා කරන අවස්ථාවක් දෙන්න කියලා ඔබතුමායි අවස්ථාව දුන්නා. ඒ ගැන පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ගරු කතානායකතුමනි, මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණේ ඇතැම් කරුණු ජනමත විචාරණවලට යොමු විය යුතුයි කියලා කියනවා. ගොඩක් ඒවා විශේෂ බහුතරයට යොමු විය යුතුයි කියනවා. ඒවා එසේ නොවෙන්න නම් මෙසේ සංශෝධනය විය යුතුයි කියනවා. මේ මම කියන්නේ මේක සාමාන්‍ය කාරණයක් පිළිබඳ පනතක් නෙවෙයි ගරු ඇමතුමා. මේක ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය